එක සිතින් එක මුවින් කිතුතුමන් පසසමු පේබහින් ඉවසුමෙන් දුබලයන් නගවමු දින මෙම ශුදෝ දිව්‍යාගේ සඳහා බැති සිතින් දායකත්ව ලබා දුන් එසෑම සිල් දෙනා සහයෙන් පවුල් වෙනුවෙන් මෙම දිව්‍යාගේ ආරම්භයේදීම අප දෙවියන් වහන්සේට යාඥා කරමු. ඒ වගේම වවුම් රූපాయని වෙනුවෙන් හැකි පමණින් දායකත්ව ලබා දෙන සිල් දෙනා වෙනුවෙන් සහ ඔවුන් අතරින් අද දින උපන්දිනයන් සහ විවාහ සංවත්සරයන් සමරන සිල් දෙනා වෙනුවෙන් අපි යාඥා කරමු. සුබ පතමු. පියනන් වහන්සේගේද පුත්‍රයන් වහන්සේගේද සුදහත්මන් වහන්සේගේද නාමයෙන් ආමෙන්. ඔබ සම්විධානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවියන් වහන්සේගේ ප්‍රේමයත් සුදහත්මන් වහන්සේගේ ජීවදානයත් ඔබ සියලු දෙනා සමග පවතිවා. ඔබ සමගද පවතිවා. සහෝදර සහෝදරියනි, මෙම දිව්‍ය අභිරහස් පිළිවෙත සිදු කිරීමට අපි නිසි ලෙස සූදානම් වෙමු. ඔබ හෘද සාක්ෂි අපි සෝදිසි කර ගනිමු. ඔබ දෙවියන් වහන්සේට විරුද්ධව අපි ක්‍රියා කර තිබේ නම්, එසේ නම් අපි එකිනෙකාට විරුද්ධව ක්‍රියා කර තිබේ නම්, අපි සෑම දෙයකම සහෝදර ප්‍රේමය තුළ ජීවත් නොවී තිබේ නම් අපි සමාවයද සිටිමු. දෙවියන් වහන්සේ ගැන පනත් කඩ කර තිබේ නම්, උන්වහන්සේට විරුද්ධව අපි ක්‍රියා කර තිබේ නම්, සෑම දෙයකම අපි සමාවයදෙමින් මේ දිව්‍යාගයට අපි සූදානම් වෙමු. සර බලධාරී දීපෙන් වහන්සේටද සහෝදර සහෝදරයනි, ඔබටද මා පව කළ බව කීමේ සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් මම බොහෝසේ පව කළමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එහින් භාගවත් නිත්‍ය කන්න මරිය තුමියගෙන්ද සේරු සුර දූතයන්ගෙන් හා ශුද්ධවන්තයන්ගෙන්ද මාගේ සහෝදර සහෝදරයනි ඔබගෙන්ද මා උදෙසා අපගේ සමිධානන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත වෙලා සිටිමි. සර්වබලධාරී දිව්‍යන් වහන්සේ අපට කරුණා කර ඔබගේ පව් ක්ෂමා කර සදා ජීවිතයට අප පමුණුවනසේක්වා. ආමෙන්. ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ක්‍රිස්තුණී කරුණා කළ මැනව, ක්‍රිස්තුණී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව. අපි යාඥා කරමු. සදාන්තන දෙවී පියාණනි, උභහන්සේගේ පුතුන්ගේ උත්ථානයේ වරමින් මෙලෝ ජීවිතයෙන් මිදී සදා විමුක්තිය උදාකර ගැනීමේ බලාපොරොත්තුව අපට දහනය කළ සේක් වේද. පාපේ අනිත්‍ය ප්‍රීතියෙන් මුලා වීමට අපට ඉඩ නොහැරිය මැනව, ප්‍රේමයෙන් ප්‍රීතියෙන් හා පරිශුද්ධතාවයෙන්ද ජීවත් වනු සඳහා අප වහන්සේ වෙත සමීප කර ගත මැනව. මේ කීති වහා සුදහත්මයන් සමග ඒකම දෙවියන් සදාන වැඩසිරින්නා වූ රචකම් කරන්නා වූද ඔබගේ පුත්‍රයන් අපගේ ස්වාමින්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. හොසියා දිවස් ප්‍රසාද තුමන්ගේ පොතෙන් උපුටාගත් කොටසකි. සමිධානන් වහන්සේ මෙසේ වදාරන සේක, ඔහු මාගේ කැමැත්ත නැතිව රජවරුන් තෝරාගත්, මාගේ අනුමැතිය නැතිව අධිපතීන් පත් කළහ. ඔවුන්ගේ විනාශයට හේතුවන දේව පිළිම ඔවුන්ගේ රන්රිදියෙන් තනාගත්හ. සමාරියේ වැසියනි, නුඹලා නමස්කාර කළ රන්වාසා මම ප්‍රතික්ෂේප කළෙමි. ඔවුන්ට විරුද්ධව මාගේ උදහස ඇවිලී ඇත. ඔවුන් නිදොස් මගට පැමිණෙන්න කොපමණකල් ගතවේද? ඒ රන්වාසා සෑදුවේ ඊශ්‍රායෙල් කම්කරුවෙක්ය. එය දෙවියෝ නොවෙති, සමාරියයන් නමස්කාර කරන ඒ වහු පිළිමය මම කැබලි කර දමමි. ඔහු සුළඟ වපුරා සුළි සුළඟ කපා ගනිති. ගොයම් කරල් නැත,
කරල් තිබුණත් විදේශීන් ඒවා ගිල දමනු ඇත. ඒප්‍රයිම් සෙනග පවකිරීම සඳහා වැඩි වැඩියෙන් පූජාසන තනාගෙන ඇත. වැඩි වැඩියෙන් පවකිරීමට ඒවා හේතු වී තිබේ. සෙනග උදෙසා මාගේ ආඥා දසදහස් ගණන් මා ලියා දුන්නත් ඔහු ඒවා බාහිර දේවල් සේ ප්‍රතික්ෂේප කළහ. මාංශ පූජා කිරීමටත් පූජා කරන මස් කෑමටත් ඔහු කැමතිය. එහෙත් සමිදානෝ එය ප්‍රිය නොකරන සේක. දැන් උන්වහන්සේ ඔවුන්ගේ අයුතුකම් සිහිකොට ඔවුන්ගේ පාපවලට නිසි දඩුවම් දෙන සේක. ඔවුන් ආපසු මිසර දේශයට යනු ඇත. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. ඔබගේ පිළිතුර ඊශ්‍රායෙල් ජනයිනි සමිදුන් විශ්වාස කරන්න. ඊශ්‍රායෙල් ජනයිනි සමිදුන් විශ්වාස කරන්න. අපේ දෙවිතුමානු ස්වර්ගයේය තමන් කැමති කුමන දෙයක් වුවත් එතුමා නොකරන සේක. ඔවුන්ගේ දේවතා රූප රිදින් හරණින්ය මිනිසුන්ගේ දෑතේ වැඩ. ඊශ්‍රායෙල් ජනයිනි සමිතුන් විශ්වාස කරන්න. ඒවට කටවල් ඇත එහෙත් කතා නොකරයි. ඇස් ඇත එහෙත් නොදකි. කන් ඇත එහෙත් නොඇසේ. නාස් ඇත එහෙත් ගඳ සුවඳ නොදෙනේ. ඊශ්‍රායෙල් ජනයිනි සමිතුන් විශ්වාස කරන්න. ඒවට දැත ඇත එහෙත් ස්පර්ශ නොකරයි. පද ඇත එහෙත් නොවැදි. උගුරෙන් ශබ්ද නොකරයි. ඔවුන් සාදන්න ඔවුන් වාගේමය. ඔවුන් විශ්වාස කරන සියල්ලෝත් එසේම. ඊශ්‍රායෙල් ජනයිනි සමිතුන් විශ්වාස කරන්න. එම්බ ඊශ්‍රායෙල් ජනයිනි සමිතුන් විශ්වාස කරන්න. ඔබේ සරණත් පලිහත් එතුමානෝය. එම්බාරෝන්ගේ වංශය සමිදුන් විශ්වාස කරන්න. ඔබේ සරණත් පලිහත් එතුමානෝය. ඊශ්‍රායෙල් ජනයිනි සමිතුන් විශ්වාස කරන්න. සුපුවත් ජයනද. අලෙලූයා අලෙලූයා අලෙලූ. මම යහපත් බැටළුවෙන් එරා වෙමි. මම මාගේ බැටළුවන් අඳුනමි. ඔහුද මා අඳුනති. සමිදානෝ වදාරණ සේක.
ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. මතයුතුමාගේ සුදෝ සුවිශේෂයෙන් උපුටාගත් කොටසකි. සමිධානනි ඔබ වහන්සේට මහිමය වේවා. ඔවුන් පිටත්ව යද්දී දුෂ්ටාත්මාවේශ වූ මනුෂ්‍යය ගොළුවෙක් උන්වහන්සේ වෙත ගෙන ලද්දේය. දුෂ්ටාත්මය දුරු කරනු ලැබූ විට ගොළුවා කතා කරන්නට වන. එකල ජනකාය මවිතව මෙවැන්නක් ඊශ්‍රායෙල් රටේ කිසි කලෙක දක්නට නොලැබිනි කීහ. එහෙත් පරිසවරු කතා කරමින් මොහු දුෂ්ටාත්මයන් දුරු කරන්නේ දුෂ්ටාත්මාධිපතියාගේ අනුහසින්යයි කීහ. දිස්වහන්සේ ඔවුන්ගේ ධර්ම ශාලාවල උගන්වමින්ද රාජ්‍ය පිළිබඳ සුභාෂණ දේශනා කරමින්ද හැම අන්දමේ ලෙඩ රෝග සුව කරමින්ද සිළුනුවරවල හා ගම්වල සැරිසැරුසේක. දිස්වහන්සේ ජනකාය දෙක ඔවුන් නෙඩේරෙකු නැති බැටලුවන් මෙන් දුක් ගැහැට විඳිමින් විසිර ගොස් සිටි බැවින් ඔවුන්ට අනුකම්පා කළසේක. එයට උන්වහන්සේ සිය ශ්‍රාවකයන්ට කතා කොට අස්වැන්න බහුලය ගොවීහු විරලය. ඒ නස්වැන්න කැපීමට ගොවීන් එවන ලෙස අස්වැන්න බාර හිමියා හට අයදින්නේයි වදහලසේක. ස්වාමින් වහන්සේගේ ගැලවීමේ සුභාරංචිය නම් මෙසේය. ක්‍රේස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. දේව වචනය අද පළවෙනි දේව ප්‍රකාශනය තුළ හොසියාදී වැසිප්‍රසාදීවරයාගේ පොතේ සඳහන් වෙන මේ ආකාරයට දෙවන් වහන්සේ මෙතරම් ආන්දරය කළ ඊශ්‍රායෙල් ජනතාව උන්වහන්සේට පිටුපාලා දේවතා පිළිමවලට නමස්කාර කළ ආකාරය දෙවසිවර හොසියා විසින් අපිට පහදලා දෙනවා. දෙවන් වහන්සේට විරුද්ධව එකිනෙකා විතින් දෑතින් නිම කරපු දේවතා බොරු දේවතා පිළිම වලට මැද නමස්කාර කිරීම උන්වහන්සේට පිළිකුල් බව දිවස් ප්‍රසාදීවරයාගේ වචන තුළ සඳහන් වෙනවා. ඔවුන් මැවුම්කරුවන් අමතක කරලා මැමිල්ලට නමස්කාර කරද්දි නිරන්තරයෙන්ම සතුරෝ ඔවුන් පසුපස ලුහු බඳිනවා. ඉතින් මැවිල්ලි කරුවට නොවෙයි අපි හුඟක් වෙලාවට මැවිල්ලටයි නමස්කාර කරන්නේ. දේව ආදරයට පිටුපාලා ක්‍රියා කරන සෑම් මොහොතකම ඔවුන් දෙවන් වහන්සේගේ උදහසට ලක් වෙනවා. දෙවන් වහන්සේ උදහසට ලක් වෙනවා අපි හුඟක් වෙලාවල් වලට. ඒ නිසා ප්‍රේමවන්තේ දෛස්රල් ජනතාව කළ යුතු කළ දේ අද අපිත් ඒ විදිහටම කරනවා. අද අපිත් ඒ වගේමයි. අපිත් මැවිලි කරුවානන්ට නොවෙයි මැද වන්දනා කරන්නේ මැවිල්ලේ දේවල් වලටයි මැවිල්ලටයි. දේ වචනයේ නැමති ස්වර්ගීය අස්වැන්න ලෝකේ පුරාම පැතිරුණත් එය තැන්පත් කරන්නට තරම් අපේ අටු කොටුවල ඉඩ නැති වෙලා. දේව වචනය අපේ හදවත නැමති අටු කොටුව ලෝකයේ තියෙන කුණු කන්දල් වලින් පිරිලා අපිත් මැවුම්කරුවානන්ව අමතක කරලා මැවිල්ලට නමස්කාර කරමින් ජීවත් වෙනවා. අපි ජීවත් වෙන්නේ ඒ ආකාරයටයි. මැවිල්ල අපිට පයින් ගහපු දාට අපි අඬලා අඬලා අපි මැරිලා යනවා. මැවිල්ල අපිට හුඟක් වෙලාවට අපිට ක්‍රියා කරනවා අපේ දේවල් අපි කරන දේවල් වලට හුඟක් අවස්ථාවල් වල මැවිල්ල අපිට මැවුම්කරුවානන් අපිට මේ හුඟක් වෙලාවට අපිට මේ පණිවිඩ දීලා තිබෙනවා. ඒ සෑම දෙයකටම අපි ඒවට දුක් වෙලා තිබෙනවා. මේකට දෙවියන් වහන්සේ අපිට මේ ලෝකේ අපි දෙවියන් වහන්සේ මේ ලෝකයට එව්වේ අපි මේ දේවල් කරන්නද? නැත. ඒ නිසා ප්‍රේමවන්තයනි දෙවියන් වහන්සේ ඔබටයි මටයි දීපු දූත කාර්ය මේ ලෝකේ කාර්යයන් එක්ක පටලව ගන්නට එපා. දූත කාර්ය සහ උන්වහන්සේගේ කාර්ය සහ මේ ලෝකයේ කාර්ය සමග පටලව ගන්නට එපා. මොකද අපි කරන හැම ක්‍රියාවක්ම දිහාම අස්වැන්න බාර හිමියා බලාගෙන සිටිනවා. උන්වහන්සේගේ ස්වර්ගීය අස්වැන්න අපේ වටේ ඉන්න අයගේ අටු කොටුවල රැස් කරලා ඒ තුලින් ඔවුන්ගේ ජීවිත පෝෂණය කරලා ස්වර්ගයේ කරා යන ඒ ලස්සන ජීවිතයට ඔවුන්වද ඇතුළත් කරගන්නට ඕනේ. ඒකයි අද මේ වචනය අද මතක් කර දෙන්නේ. සුභාරංචිය දේශනා කිරීමට අවශ්‍ය අද විරල වෙලා. ගාක් වෙලාවට අද ලෝකයේ සුභාරංචිය ගෙනියන අය විරලයි. ඒ නිසා ලෞකික සැප සම්පත් වලින් පූර්ණ වෙලා අපි සිටියත් අධ්‍යාත්මික ජීවිතය ගැන එතරම් යොමු වීමක් නොවන බව පැහැදිලියි.
බැවින් දෙවියන් වහන්සේ කැමැත්ත හා සැලස්ම සෑම කෙනෙක්ගේම සෑම කෙනෙක්ම උන්වහන්සේගේ රාජ්‍යය වෙත යොමු වෙලා දේවරාජ්‍ය සම්පත් භුක්ති විඳීමට සලස්වන්නට ඕනේ. මේ සඳහා කිතුනුවන් ලෙස දායක වීමට අපි හැම කෙනෙකුටම කැඳවීමක් තිබෙන බව අමතක කරන්න හොඳ නැහැ. දෙවියන් වහන්සේගේ ආන්දරේ හැම කෙනෙකුටම දී මේ පිපාසයක් එදා උන්වහන්සේට තිබුණා. ඒ මිනිස්සයා අප අවශ්‍යතාවයන්ට වඩා උන්වහන්සේට අවශ්‍ය උනේ දෙවියන් වහන්සේ කැමැත්ත ඉටු කරන්නටයි. ඒ නිසා අපේ මේ ලෝකයේ අපි හැම කෙනෙකුටම දූත කාර්යයක් පවරා තිබෙනවා. ඒ දූත කාර්යයේ තුල අපි වෙහෙසෙන්නට ඕනේ, වැඩ කරන්න ඕනේ. මොකද උන්වහන්සේගේ සැලැස්ම කැමැත්ත අන්නේ නිසා අපි ඒ වරප්‍රසාදය දෙන්නට කියලා අපි යාඥා කරමු. සකල මැවිල්ලේ දෙවී සමිධානනී අප වහන්සේට පුදන මේ භූපය වහන්සේගේ ත්‍යාග ශීලීත්වයෙන් අප ලැබූ හේඳ බලවේ සරුසාරයෙන් සහ මනුෂ්‍යයන්ගේ ශ්‍රමෙන් සෑදුණු හේඳ අප සඳහා ජීවන දායක භූපේ වරත්තන හේඳ වහන්සේ ආශිර්වාද වනසේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වනසේක්වා. මේ පැන් සාමිදි රසින්වන අභිරහස මගින් අපගේ මනුස්ස බල සහභාගි වෙන තරම් බැහැපත් වූසින් වහන්සේ දේවත්වයේ සහභාගි වීමරද අපට හැකි වේවා. සකල මැවිල්ලේ දෙවී සම්විධානනීය වහන්සේට පුදන මේ මිදිරස වහන්සේගේ ත්‍යාග ශීලීත්වයෙන් අප ලැබුවේ හේඳ මිදිවැලේ පළදාවෙන් සහ මනුෂ්‍යයන්ගේ ශ්‍රමෙන් සෑදුණු හේඳ අප සඳහා ආත්මික පාණේ වරතනෙහිඳ වහන්සේ ආශිර්වාදිත වනසේක්වා. දෙවියන් වහන්සේ සදා ආශිර්වාදිත වනසේක්වා. ස්වාමිනී වැහැපත් කමින් බස්වලින් වහන්සේ ප්‍රදේ ස්වාමී වහන්සේ අපදෙන වහන්සේ දිරිය අපදෙන යාගේ වහන්සේට ප්‍රසන්නයි. ස්වාමිනී වාගේ අපේ දෝ හැදී මැනව මගේ පාපයෙන් මානි දොස් කළ මැනව සහෝදර සහෝදරියනි මාගේ සහ ඔබගේ යාගේ සර්වබලධාරී දෙවියන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද අපගේ තමන් වහන්සේගේ මුළු ශුද්ධෝ සභාවේත් යහපත සඳහාද ඔබගේ හස්සවලින් සමිදානු මෙම යාගය පිළිගන්නාසේක්වා. පරිශුද්ධ ස්වාමිනී, ඔබ වහන්සේගේ නාමයේ ගෞරවය සඳහා පුදන ලද මේ පුද පඬුරු කරන කොටගෙන ඔබ ජීවිත පරිශුද්ධවත් කළ මැනව දිනෙන් දින ඔබ වහන්සේගේ රාජ්‍යය කරා සමීප වන මග අපට පහදා දුන මැනව මේ කී දේ ඔබ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. සමිධාන වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත යොමු කරන්න. සමිධානන් වහන්සේ වෙත ඔසවා සිටිමු. ඔබගේ දෙවියන් වන සමිධාන වහන්සේට ස්තුති කරමු. එය යෝග්‍ය හා යුතුවන්නේය. පරිශුද්ධ පියාණනී සිල්ප සදාතන දෙවී ස්වාමිනී, සෑම කලිත සෑම දැනි අපි වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍යය, යුතුය, සාධාරණය, ගැලවීම දහයකය. වහන්සේගේ අහවත්කම නිසා මනුෂ්‍යයාම ඇවූසේක. වහන්සේගේ සාධාරණකම කරන කොටගෙන වරදට පත් කරනු ලැබූ ඔහු ඔබගේ දයාවන්තකම නිසා අපගේ ස්වාමීන් වන ක්‍රිසුන් වහන්සේ මගින් ගලවාගත්සේක. එම ක්‍රිසුන් වහන්සේ මගින් සුරදූතයන්ද අනෙක් සුරසේනා සමූහයද ඔබගේ මහෝත්තම භාවයට ප්‍රසංසා කරති, බාහ්‍ය භක්තින් වන්දනා කරති, එක් හඬින් ජයනාද කරති. අවගේපත්ව නගන මේ හඬ ශබ්දයේද ඔවුන්ගේ සාදු නාදයට එක්කොට පිළිගන්නා මෙන් අපි වහන්සේගෙන් ණයද සිටිමු. සුවිසුද්ධය සුවිසුතය සුරසේනාවන්ගේ දෙවි සමිතානෝ සුවිසුතය. අහසත් පොළවත් ඔබ වහන්සේගේ මහිමයෙන් පිරී තිබේ. උත්කෘෂ්ඨ මණ්ඩලයේහි හොසන්නා සමිධානන් වහන්සේගේ නාමයෙන් වරිණතුමානෝ භාග්‍යවත්ය. උත්කෘෂ්ඨ මණ්ඩලයේහි හොසන්නා. එසේය ස්වාමිනී, වහන්සේ සැබවින්ම සුවිසුද්ධය. සියලු සුවිසුද්ධතාවල බුදු වහන්සේ මෙය එහින වහන්සේගේ ආත්මයන් අහසින් පතිත වන පිණිවෙන් මේ පඬුරු මත වස්වාය අපරිශුද්ධවත් කරන වෙන්න අපි ආද සිටිමු. අපි සිය ආදිනේ පඬුරු අපුදේස අපගේ සම්විධානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරය රුධිරයත් බවට පත්වනු සඳහාය.
උන්වහන්සේ සිය කැමැත්තෙන් දුක් ප්‍රාපීර තමන් පවරා දෙමින් පුබේ රැගෙන තුති බුදුමින්නේ කඩා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදහලස්සේක. ඔබ සැම මෙයින් ගෙන අනුභව කරන්න මක් නිසාදයත් මෙයා ඕදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. එලෙසම රාත්‍රී භෝජනය අනුභව කළ පසු උන්වහන්සේ කුසලානයද රැගෙන නැවත තුති පුදා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදහලස්සේක. ඔබ සැමවෙයින් ගෙන පානය කරන්න මක් නිසාදයත් මේ අභිනව වූ දලන්ත වූද ගිවිසුමේ වගේ රුධීර කුසලානයයි. පව්කමාව සඳහා උදෙසාද බොහෝ දෙනා උදෙසාදය වගුරුන් ලබන්නේය. මාන්සෙහි කිරීම පිණිස මෙය සිදු කරන්න. විශ්වාසයේ අභිරහස සමිධානිනි, ඔබ වහන්සේ නැවත වරිනතෙන් ඔබ වහන්සේගේ ශ්‍රී මරණය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ උත්ථානයට සාක්ෂි දරමු. එයින් සමිධානිනි, උන්වහන්සේගේ මරණයේ උත්ථානය ස්මරණය කරමින් ජීවන දායක භූපේද කලිමදායක කුසලාන වහන්සේට පුද කරමු. වහන්සේ හමුවේ සිටින වහන්සේට තේවා පුද කරන සුදුස්සන් වශයෙන් සැලකීම ගැන වහන්සේට තුති පුදමු. විදුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී රුධිරයට සහභාගී වන්නා වූ අප සැම සුදහතන් වහන්සේ විසින් එක්සත් කරන ලබන ලෙස අපි අවරතවාද සිටිමු. සම්විධානිමු ලෝකේ පුරා වැතර පවත්නා වහන්සේගේ සාන්ත සභාව සී කළ මැනව ෆ්‍රැන්සිස් නැමති අප විශ්වණ්ඩේ ආනන්ද මැල්කම් ප්‍රංජිත පරදුරුතුමන්ද එතුමන්ගේ සහයක රදුරු වරුඳු සකල පූජක පැතිපිරිස් සමග එම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලසනු මැනව මෙලෙනු වහන්සේ වෙත ගැන්වා කැඳවාගත් මෙයාගේ සඳහා ඇති බරව දායකත්වල දායකත්ව දරණන්ගේ පවුල්වල සමිඳුන් කැඳවාගත් දහාපර දෙමාපිය නෑද ඇහිති මිතුරන්ගේ ආත්මයන් සිහිපත් කළ මැනව වහන්සේගේ පුත්‍රයාණන්ගේ ශ්‍රී මරණයට සහභාගී වුණු දෙනාම වහන්සේ සමග උත්ථානය සහභාගී වීමටද වරම් දුන මැනව උත්ථානය අපේක්ෂාව දුල සැතපුණු අපගේ සහෝදර සහෝදරියන්ද වහන්සේ දනුකම්පාව කෙරේ විශ්වාසය ඇතිව නැසුණු අනිකුත් සියල්ලන්ද සීකර වහන්සේගේ ශ්‍රී මුහුණේ ආලෝකයේ වෙදට ඔවුන් පිළිගත මැනව අප සියල්ලන්ටම දනුකම්පා කළ මැනව භාග්‍යවත් දේව මාතාවන් වන අති පිරිසිදු කන්‍ය මරියාවන්ද ඔතුමියගේ වෘත් සුදුවත් පතිව සුදු ජුසේ මුනිදුන්ද භාගවත පෝසල වරුන්ද සුදු ජුසේ වාස් මුනිදුන්ද ඇතුළු සෑම කල්හිම සදාකාලයේ වහන්සේට ප්‍රශංසාව ගෙන දුන් සිළුම සුදවන්තින් සමග සදා ජීවිතර සහභාගී වීමට සුදුස්සන් කළ මැනව දොඋන්නා සමග වහන්සේට ප්‍රශංසා කිරීමටද වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සර්වබලධාරී දෙවී පියාණනි සුදහාත්මන් වහන්සේ හා සමග එක්වඩව සන්නා වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සුදහාටමත් වේවා. ප්‍රගුණ වෙලා දෙපදේශයෙන් පුහුණු වෙලා අභිකම දරු කැල ලෙස අපි ආදරතිමි වහන්සේ මෙසේ යාඥා කරමු. ස්වර්ගෙහි වැඩ සිටිනාපගේ පියාණනේ වහන්සේගේ ශ්‍රී නාමය ආරාධිත වේවා. වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙලෙවෙහි සිදු වේවා. අපගේ දිනදා පෝෂණය අදා ප්‍රදානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාප වස්සාවන්ට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදා ගත මැනව සමිධානිනී සිල අයහපතින් අමුදාලන මෙන්ද අයම ජීවිත කාලය අපට සාමය දෙන වෙන්ද අපි ආයදිමු. වහන්සේ කරුණාවර පිට ලැබ නිරතුරුව පාපයෙන් මිදී සිනු දුක් කරදෙන් සුරක්ෂිත වී අපේකම ගැලවුම් කරුවානන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාගත අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු.
මක්නිසාතියත් රාජ්‍යයට බලයට මහිමියද සදහටම ඔබ වහන්සේගේ සාමය ඔබ සම තබාහමීමගේ සාමය ප්‍රදමේ සුවකී ශ්‍රාවක නැමතා වදාහල ජේසුස් ක්‍රිස්තු ස්වාමිනී වහන්සේ අපගේ පාපයන් අතකා වහන්සගේ සභාවේ විශ්වා සලකා වහන්සේ කැමැත්ත පරිදිම සභාවට දයාන්විතව සාමේද සමගියද දහනය කරන්න කරුණා කළ මැනව වහන්ස දහට වැඩවසනස්සේක රජකම් කරන සේක ස්වාමීන් වහන්සේගේ ජීවමානු සාමය ඔබ සමග නිතරම් පවතිවා ඔබ සමගත පවතිවා අපි එකන කාර සාමය වදමු ඔබට සාමය වේවා ඔබට සාමය වේවා ඔබට සාමය වේවා ලොවෙහි පව් හරින දේව බැටල් පෝත කියයානනේ අපිට කරුණා කළ මැනව ලොවේ පව්හරණ දේව පැටලු පෝතකයානනේ අපිට කරුණා කළ මැනව ලොවේ පව්හරණ දේව පැටලු පෝතකයානනේ අපිට සාමය තුන මැනව මෙන්න දේව බැටලු පෝතකයානෝ මෙන ලොවේ පවහන දරන් වහන්සේ උන්වහන්සේගේ බොහෝ ජනයට ආරාධන තපසිදුනාම භාග්‍යවන්තයෝය සමිධානනි ඔබ වහන්සේ මාතුලට වටින්නට මම සුදස්සෙක් නොවෙමි එහෙත් වචනයක් පමණක් වතාල මැනව එවිට මාගේ ආත්මය සුව වන්නේය වහන්සේගේ ශ්‍රී ශරීරය සදා ජීවිත කෙසේ වහන්සේගේ ශ්‍රී රුධිරයේ සදා ජීවිතේ කරපේ නැසෙයි ආත්මික ආකාරයෙන් දිව සපසාද වහන්සේ ලබා ගැනීමේ ආඥාව සපසාදයේ වැඩ සිටින ජීවමාන ජේසුස් සමිතුනි මේ මොහොතේ සක්‍රමයෙන් දුආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට බොහෝසේ ආශා වෙමි ජේසුස් සමිතුනි මාගේ හෘදයට වඩිනවා සොඳේ ආමෙන් කුප්පමන රස වෙතිතෝ සමිතෝ ධනියුපනා එතුමා කුති කුප් රස විද නාවිදලා ධනියුපනා එතුමා ස්වාමීන් වහන්සේ සුමිහිරි බව රස බලා දැනගන්න උන්වහන්සේගේ සරණය සොයන්නා භාග්‍යවන්තයෙකි අපි ආඥා කරමු ස්වර්ගීය පියාණනි මෙතරම් අනර්ග දීමනාවකින් අප තෘප්තිමත් කළ වහන්සේට ස්තෝත්‍ර කියමු නිරන්තරයෙන් වහන්සේගේ නාමයට ප්‍රශංසා කිරීමට අපට ඉගැන්වුව මැනව අපගේ ගැලවීමත් කරගනු සඳහා වහන්සේගේ වරමින් අප පුරවාලුව මැනව මෙකිද අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තු වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමෙන් ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා සර්වබල පරාක්‍රම දෙවි මහෞත්මයන් වන පියානෝද පුත්‍රයානෝද සුදහත්මයානෝද පසිරු දිනාම ආශිර්වාද කර ආරක්ෂා කරනසේක්වා ආමෙන් යන්න සහෝදර දයාවෙන් ජීවත් වන්න දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා දෙවිදුන් හඳුනන්නේ සතුටින් අපි ඉන්නේ අප යන මග දන්නේ කිසිම දා නැත එය වරදින් මෙම දිව්‍යාගිය සඳහා ප්‍රතිපර දායකත්ව දැක්වූ සිල් දෙනා සහ දේව වචනය ලෝකයේ පුරා පතල කරන්න වෙරදරන වබුම් රූප වාහිනී නාලිකාවේ සිල් දෙනා වෙනුවෙන්
දෙවියන් වහන්සේගේ ආශිර්වාදයේ පතා අපි මෙසේ යාඥා කරමු. නමෝ මරියනි ප්‍රේපසාත පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රීන් අතුරෙන් ආශිර්වාද ලතිය වහන්සේය. ඔබගේ ශ්‍රීකසේ පරවෙන් ජේසුස් ආශිර්වාද ලතා උමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපිය අපෝදේශා දැනුත් අපේ මරණ වෙලේදීත් යාඥා කළ මැනව ආමෙන්. ලංකාවේ අප ස්වාමිදුවෙනි අප නිසා යාඥා කළ මැනව සුද වූ ජුසේ වාස් මුනිදුනි අප නිසා යාඥා කළ මැනව දෙවියන් වහන්සේගේ සිළු මොණිවරුනි මොණිවරියනි අප නිසා යාඥා කළ මැනව සන්ත කුරුසේ යඩහලමින් අපේ සතරංගිත පළවා දේවා අපගේ දෙවි ස්වාමිනි පිතාගේ පුත්‍රයාගේ ස්වාමිගේ නාමෙන් ආමෙන්. අද දින දේවස්ථානයට යාමට නොහැකිව මේ දිව්‍යාගයට යාමට නොහැකිව රෝගීව සිටි බින්සා නිවසේ සිට මේ දිව්‍ය පූජාගයට සහභාගී වූ සිදනාට ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයේ අප ප්‍රාර්ථනා කරනවා. මුසිදනාටම ජේසු පිහිටයි. ජේසු පිහිටයි පියාණනේ. සොබිතුන් තුල ජීවත් වන කල අපි නැහැ කාටත් පියා